අපේ හැමදේ සවස්සෙන්ද ඒකත් දැන් ඔය වගේ කියන්නේ මිත්‍යා මත කියන්නේ ධර්මයේ නාමයෙන් අධර්මයේ දන් දීම නිසා ඒක විපාක වශයෙන් මොනවද බලන්න ආ මෙහෙමයි යම් මාත්‍යෙක් ධර්ම දානේ තියෙනවනේ ධර්ම දානේ තමයි අපිට කවදා හරි විදර්ශනා නුවණ සකස් කරලා දෙන්නේ දැන් ආහාර දන් දුන්නොත් අපිට ආවිෂ වන්නේ සැපේ බලය ලැබෙනවා තේරෙනවා ඒක මෛත්‍රිය වැඩුවොත් අපිට ආනිසංස 11ක් ලැබෙනවා සමාධිය වැඩුවොත් ධ්‍යානතල ලැබෙනවා සීලේ වැඩුවොත් ජනප්‍රිය භාවය එතනින් ගියාම අපි ඕනම සබාවක් ඉදිරියට නොබියව යනවා සීමුලා නොවීම ලැබෙනවා සුභතිය ඒකර මේ 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 කරන්නා වූ සෑම දෙයකම අදාළව අපිට පෙරලා ලැබෙනා වූ ආනිසංසයන් තියෙනවා ඒ වගේ මාත්‍ර යමේ ධර්ම දානේ පූජා කරද්දී ලැබෙන ප්‍රධානම ආනිසංසය තමයි තමන්ට විදර්ශනා නුවණ සකස් වෙනවා එහෙනම් විදර්ශනා නුවණ ඒ කියන්නේ යම් කෙනෙක් අතීතයේ ධර්ම දානයන් පිළිබඳ ශක්තියක් ශක්තිමත් භාවයක් ඇති කරගෙන නැත්නම් එයාට විදර්ශනා නුවණ ඇති කර ගැනීමේ තියෙන ශක්තිය හුඟක් දුර්වල වෙනවා මෙතනදී ධර්ම දානය කියන කාරණේදී මහත්වෝ කවුරුත් මේ පොත් අච්චු ගහලා පොත් සල්ලි දීලා අරගෙන එහෙම නැත්නම් සල්ලි වේදන් කරලාම කියලා කරන්න අවශ්‍ය නැහැ ඒක හොඳට තේරුම් ගන්න මොකද ධර්ම දානය කියුවාම කෙනෙක් හිතනවා දෙයියනේ මට සල්ලි නැහැ කියලා ධර්ම දානය කරන්න සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ තේන්න තමන් දන්න ධර්ම කරුණක් තව කෙනෙකුට කියද්දිම ඒක ධර්ම දානයක් බවට පත් වෙනවා තේන්නාද තමන් ධර්ම දේශනාවක් තියෙන තැනක් ධර්ම සාකච්ඡාවක් තියෙන තැනක් ධර්ම පත්‍රිකාවක් තව තියෙන තැනක් මේවා තව කෙනෙකුට පවසන මොහොතේම එයා අනිවාර්යයෙන්ම ධර්ම දානයේ පූජා කරපු කෙනෙක් බවට පත් වෙනවා තේනවා ඒ නිසා නිරේතුරුවම ධර්ම දානය කියන කාරණය අමුතුවෙන් නාන සල්ලි වීදම් කරලා කරන්න උවමනාවක් සල්ලි තියෙන කෙනා ඒක කරනවා බැරි කෙනාට ඒක ප්‍රශ්නයක් නැහැ තමන්ගේ අම්මා තාත්තා කියන්නේ මොකද්ද ධර්මතාවය තේනවා තමන්ගේ අම්මා තාත්තා කියන්නේ ධර්මයක් හේතුඵල ධර්මයක් තේනවා සංස්කාර පත්‍ය විඥාන විඥාන පත්‍යා නාම රූපං විඥානයේ නිසා නාම රූප ධර්මයන් සකස් වෙනවා. ඒතර මේ නාම රූප ධර්මයන් සකස් වෙන්නේ කොතනද? අම්මාගේ මව කුස තුල. නාම රූප පත්‍යා සලායතන මේ ආයතන හයේ මහත්යාගේ ආයතන හය සකස් වෙන්නේ කොතනද? අම්මාගේ මව කුස තුල. සලායතන පත්‍යා පස්සෝ මුලින්ම මේ සලායතන නිසා පස්සේ සකස් වෙන්නේ මහත්යාගේ අම්මාගේ මව කුස තුල. එනම් අත මේ සෑම දෙයක්ම කුමක් නිසාද සකස් වෙන්නේ? සංස්කාරය නිසා සකස් වෙනා වූ ධර්මතාවය තමයි අම්මා තාත්තා ඒර සංස්කාර නිසා සකස් වුණා වූ ධර්මතාවයක් නම් අම්මා තාත්තා කියන්නේ ඒ අම්මා තාත්තාට නිවැරදිව යුතුයකම් ඉටු කරන මොහොතක් පාසා මාත්‍යා ධර්මයේ උදෙසා කරන්නා වූ දානයක් වෙන්නේ. තේනවා ධර්මයේ උදෙසා කළා වූ දානයක් වෙන්නේ. මහත්යාගේ බිරිඳ කියන්නේ කවුද? දරුවන් කියන්නේ කවුද? ධර්මතාවයක්. තේනවා මහත්යාට බිරිඳ ලැබුණේ මහත්යෝ අතීත සංස්කාරයන්ට ගැළපෙන බිරිඳක් ලැබුණේ. අතීත සංස්කාරයන්ට ගැළපෙන දරුවන් ලැබුණේ. ඒතකොට මේ සෑම දෙයක්ම මොකද්ද? සංස්කාරය. තේන සංස්කාර කියන්නේ මොකද්ද ධර්මය තේන ඒතර මේ ධර්මයේ රත්නයේ උදෙසා ධර්මයේ රත්නයේ උදෙසා මාත්‍යා නිවැරදිව බිරිඳට යුතුයකම් ඉටු කරන මොහොතක් පාසා මාත්‍යෝ මාත්‍යාගේ ධර්ම දානයක් පූජා කළා වූ පින මාත්‍යාට ලැබෙන තේන ඒ නිසා සල්ලි වේදම් කළම පොත්පත් බෙදන්න අච්චු ගන්න ඕනේ නැහැ තේන ධර්ම දානයේ ඕනෑම වෙලාවක තව කෙනෙකුට Taman දන්න ධර්මයක් කියලා දීම තුල ධර්ම දානයේ පින්කම ලැබෙන නමුත් නිරේතුරුවම තමන් ධර්ම දානේ කරද්දී මාත්‍යෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයයි දන් දිය යුතුයි. ඒක හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සූත්‍රගත ධර්මයට අදාළ ධර්මයයි දන් දෙන්නේ. තේරෙනවද? ඒ දානිය තුල තමයි මාත්‍යාට විදර්ශනා නුවණ ඇති කිරීමට අදාළව සංස්කාර රැස් වෙන්නේ. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් ධර්මයන්ට පිටස්තර ධර්මයන් දන් දීම් කරනවා නම් මාත්‍යෝ ඒ අසත්පුරුෂ ධර්ම දානයක් බවටයි පත්තු. ඒක හොඳට තේරුම් ගන්න. දැන් වර්තමාන සමාජයේ සූත්‍රගත ධර්මයන්ට බාහිර ගොඩාක් වැරදි ධර්මයන් ප්‍රචාරය වෙනවා. තේරෙනවද? මම ඒවා නම් වශයෙන් කියන්න කැමති නෑ. මොකද තව කෙනෙක් ඒවා නිසා ගැටෙන්න පුළුවන්. නමුත් පින්වතුන්ලා තේරුම් ගන්න ඕනේ හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියන කාරණේ. එසේ එහෙම තේරුම් අරන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයට බාහිර කිසිම ධර්මයක් ධර්ම දානයක් හැටියට පූජා කරන්න එපා. එම කළොත් ඒක අසත්පුරුෂ ධර්ම දානයක් බවටයි මං නිකන් එක කතාවක් කියන්නම් අපිට සමාජයේ ඇහෙනවා ස්වාමීන් වහන්සේ නමකට මාළු කෑල්ලක් පූජා කළොත් යන අපායේ නමක් අපිට සමහරලාට කියනවා ඇහෙනවා නමුත් මේවා තනිකර මිත්‍යා දෘෂ්ටික ධර්මයක් තේනවා එසයි යමෙක් මෙවැනි මිත්‍යා දෘෂ්ටික ධර්මයන් ධර්ම දානයක් හැටියට තව කෙනෙකුට ප්‍රචාරය කරද්දී එයා අසත්පුරුෂ ධර්ම දානයක් පූජා කරපු කෙනෙක් බවටයි පත්තේ. එතකොට එවැනි අසත්පුරුෂ ධර්ම දානයන් යමෙක් සමාජයට පූජා කළොත් ඒ පූජාවේ කුසලයේ හැටියට මොකද වෙන්නේ? තව තවේ අසත්පුරුෂ මිත්‍යා දෘෂ්ටික ධර්මයන් වඩන පිණිසමයි තමන්ට එකතු වෙන්නේ. තමන්ට සම්මාදිට්ඨිය වඩන පිණිස එක් වෙන්නේ.
තව 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 මේ දුෂ්ටීන් කරපින්නාගත් පිරිස් තමයි තමන්ගේ පිරිවර හැටියට තමන්ට එකතු වෙන්නේ. එකතු වෙලා තව තව මිත්‍යා දෘෂ්ටිය බෙදීම ලෝකයාට දීම නිසා අනාගතයේදී අර දීර්ඝ අබුද්ධෝත්පාද කාල අවුරුදු 125කට වඩා දීර්ඝ කාල මිත්‍යා දෘෂ්ටික කාල අනාගතයේ බිහි වෙන්නේ මෙන්න මේ වැය ඵලයන් නිසා. ඒ නිසා ධර්ම දාණය හැම පුද්ගලයෙකුටම අත්‍යවශ්‍ය දෙයක්. ධර්ම දාණයට මුදල් වියදම් වෙන්නේ නැහැ. තමන් බණ ධර්ම දේශනාවක් තීන තැනක් තවත් කෙනෙකුට කියන්න ධර්ම කරුණක් තවත් කෙනෙකුට කියන්න කිසිම වෙලාවක ධර්මයක් දන්න දෙයක් ඇහුවොත් හඟවන්න එපා. ඒක බලවත් වූ වැරද්දක්. සමහර පින්වතුන්ලා තමන් ධර්ම දෙන දේ සමහරට නොකියා ඉන්නවා. එයාට කරදරයක් කියලා නොකියා ඉන්න අවස්ථා ඉන්න පුළුවන්. අවශ්‍ය නැහැ කියලා නොකියා ඉන්න පුළුවන්. නමුත් කෙනෙකුට දිය හැකි ශ්‍රේෂ්ඨම දාණය ධර්ම දාණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා තමන් තව කෙනෙකුට අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අම්මේ මේ ඇස අනිත්‍යයි කියද්දී ඒක ධර්ම දානයක් බවට පත් වෙනවා. ආ තාත්තේ මේ කන අනිත්‍යයි කියලා කියද්දී ඒක ධර්ම දානයක් බවට. එසයි ඒසා සරලාකාරයෙන් ධර්ම දානය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම තමන් දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මය දානයක් නැටිට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ ධර්මයක් යමෙක් ධර්මයක් හැටියට දන් දෙනවා නම් එය අසත්පුරුෂ ධර්ම දානය බවටයි පත් වෙන්නේ. අසත්පුරුෂ ධර්ම දානයේ ප්‍රතිඵලය තමයි තව තව මිත්‍යා දෘෂ්ටික යාළුවන් මිත්‍යා දෘෂ්ටික සමාජයන්ගේ ඇසුරට තමයි පත් වෙන්නේ.